කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල डेल्टा वे विकृतिताय दै परीक्षण इदिरी सति देक तुल डेल्टा सी ग्रेन पैतिरेनु एति जीवित बेरा गेनीमट वहा एन्नत गन्न आचार्य जीवंदर कियाई आनयनिक किरिपिटि बदु इवतट काबनिक पोहर सह शाक पोषक गेन्वीमट कैबिनेट अनुमतिय एक्सप्रेस पर्ल गेन स्वाधीन परीक्षणयक इल्ला अभियाचनाधिकरणयट रिट पेत्समा दैन देशीय पुआ දැනට හමු වී ඇති භයානකම කොවිඩ් ප්‍රභේදය ඩෙල්ටා බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සියත සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළා. ඩෙල්ටා වෛරසයේ විකෘතිතා හඳුනා ගැනීමේ පරීක්ෂණයද ආරම්භ කර ඇතැයි චන්දිම ජීවන්දර මහතා පවසනවා. කොවිඩ් ඩෙල්ටා වෛරසය දැන් අපේ නිවසේ දොරකඩටම ඇවේ. අපේ ආදරණීයන්ව හිතවතුන්ව කොවිඩ් ඩෙල්ටා දොරටම තට්ටු කරලා හොරෙන්ම අරන් ගිහින් අවසන්. ආරම්භයේදී මේ වෛරසය අපි හඳුනාගත්තේ වයසක අයගේ වෛරසය කියලා. ඒ කියන්නේ සීයාගේ වෛරසය කියලා. නමුත් දැන් කොවිඩ් ඩෙල්ටා සියල්ල වෙනස් කරමින් සිටිනවා. මේ වන විට ළමා රෝහල පිරිකොස් අවසන්. නිල තත්ත්වවලට අනුව කුඩා දරුවන් 14 දෙනෙකු මිය ගිහින් අවසන්. 45,000කට වැඩි පුංචි දරුවෝ මීට ගොදුරු වෙලා. සමහර දරුවෝ ඔක්සිජන් එක දැඩි සත්කාරවල. ඒ නිසාම අප තීරණය කළා කොවිඩ් ඩෙල්ටා තවත් විකෘති වෙලාද කියලා හොයා බලන්න. ඒ සඳහා සුදුසුම පුද්ගලයා ආචාර්ය චන්දිම ජීවන්තර. නවතම වාර්තාවේ පෙන්වල් දීලා තියෙන ප්‍රධාන වශයෙන් ඩෙල්ටා ප්‍රභේදයේ දිවෙනපුරා සෑහෙන ප්‍රදේශ වෙන කියන්නේ විවිධ දිස්ත්‍රික් වලින් හඳුනා ගැනීමක් තියෙනවා. අපි විශේෂයෙන්ම අපි දකිනවා ඉතා විශාල ලෙස රෝගය පැතිරෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි ඩෙල්ටා කියන ප්‍රභේදයේ බොහෝ විට සීක්වන්ස් නොකරත් සීලම් පැතෙන් වල ඇති කියන කෙනෙක් විශ්වාස කිරීම අපිට කරන්න වෙනවා. හේතුව තමයි යම්කිසි තැනක වුණත් පුද්ගලයෙක්ට හැදුනොත් ඒ වැඩ කරන ආයතනයේ එහෙම නැත්නම් ගෙදර එහෙම නැත්නම් තමන් සහභාගී වෙන උත්සවයේ සියලු දිනාටම රෝගය ආසාදිනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ කාරණා ආශ්‍රිතව තමයි අපි මේ ලංකාවේ හැමතැනම මේ පැතිරලා ඇති කියන එක තහවුරු කරගන්නේ. යම්කිසි වෛරස් එකක් ගත්තාම පස්සේ වෛරස් එක විභේදනය වෙනකොට ඒකේ විකෘතිතා ඇති වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ කොරෝනා වෛරස් එකේ විකෘතිත ඇති වෙන්නේ මාසයකට දෙකක් විතර. අනිකුත් වෛරස් එකට සාපේක්ෂව කොරෝනා වෛරස් එකේ විශේෂිත හැකියාවක් තියෙනවා. ඒකේ තියෙනවා ඒ ජානවල ප්‍රූෆ් රීඩින් ජීන් එකක්. යම්කිසි වැරද්දක් වුණොත් ඒක හදාගැනීමේ හැකියාවක් මේ වෛරස් එක තුළම තියෙනවා. එහෙම හදාගන්න බැරි වෙච්ච විකෘතිතා තමයි ඉදිරියට සම්ප්‍රේෂණය වෙන්නේ. ඉතින් එහෙම ගොඩනැගිච්ච ඒ විකෘතිතා නිසා ඒ විකෘතිතා ප්‍රමුඛ වීම නිසා තමයි විවිධ කරදරකාරී ප්‍රභේද අපි කියන ඒවට variants of concern කියලා. ඒවා ගොඩනැගුණි එහෙමයි. මේ ගොඩනැගිච්ච ප්‍රභේද තමයි ඇල්ෆා බීටා ගැමා කියන ප්‍රභේද. දැන් ඊට පස්සේ ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේද. මේ සෑම VOC එකක්ම variant of concern එකක්ම ගොඩනැගුණි යම්කිසි රටක රෝගීන් ඉතා විශාල ලෙස වාර්තා වෙනකොට. ඒහා සමග බැඳිලා තියෙනවා නව ප්‍රභේදයක් විකෘති ප්‍රභේදයක් සහ වෛරස් එකකට වාසිසහගත ප්‍රභේදයක් ගොඩනැගෙන්නේ ආකාරයට. ඒක නිසා තමයි අපි හැමතිස්සෙම සැක කරන්නේ ලංකාවේ දැන් මේ වෛරස් එක ඉතා විශාල ලෙස හැම අසාර්ථක ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසන්නේ වුහාන් නගරයේ වාර්තා වෙච්ච ඒ වයිල්ඩ් ටයිප් වෛරස් එකට සාපේක්ෂව දෙගුණයක වේගයෙන් සම්ප්‍රේෂණය වෙන හැකියාව තියෙනවා ඩෙල්ටා ප්‍රභේදය. ඒක නිසා තමයි අපි හිතන්නේ ඩෙල්ටා ප්‍රභේදය තමයි දැන්ට ලෝකයේ වාර්තා වෙච්ච දරුණු ප්‍රභේදය විදියට. මේකෙදි වෙන්නේ මේ ඩෙල්ටා ප්‍රභේදයේ ආශ්‍රිත රෝගීන් මතුණාන් පස්සේ ඒ රෝගියෙක්ගේ නිසසල තරලවල තියෙන වෛරල් ලෝඩ් එක වෛරස් ධාරිතා වෛරස් ප්‍රමාණය සාමාන්‍ය අනිකුත් ප්‍රභේද ආශ්‍රිතව හැදෙන වෛරස් ධාරිතාවට වඩා 10 ගුණයකින් වැඩි කියලා පර්යේෂණ සනාත කළා තියෙනවා. එතකොට රෝග ලක්ෂණ තියෙමේ හැකියාව වැඩි වෙනවා. එතකොට අපි කහින එක කිවිසුම් යන එක වැඩි වෙනවා. එතකොට රෝගීගේ බිඳිතිහරා බාහිර පරිසරයට වෛරස් එක මුදා හැරීම වැඩි වෙනවා. එතකොට රෝගියේ බෝ වීමේ හැකියාව වැඩි වෙනවා. යම්කිසි වැහිච්ච තැනක ඉන්නකොට කෙනට තිබ්බොත් ඒ පුද්ගල ආශ්‍රිතව
ගොඩක් දෙනට හැදීමේ හැකියාව දෙනවා. අපි වෙනවා සමහරට R note අගය කියලා. R note අගය ඇල්ෆා ප්‍රභේදයේ තිබේ 4ක් 5ක් විතර. ඩෙල්ටා ප්‍රභේදයේ 1 5ක් 8ක් විතර නිකන් වැඩි වෙලා තියෙන. ඒ කියන්නේ යම් කිසි එක් පුද්ගලකින් තව පුද්ගලයන් රසක් ආසාදනය කිරීමේ හැකියාවක් තියෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදයේ. එන්නත් මාත්‍රා දෙකම ලබා ගනිමින් નિયમિત එන්නත්කරණයට ලක්වීම ඩෙල්ටා වෛරසයෙන් මිදිය හැකි එකම ක්‍රමවේදය බවද ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ප්‍රකාශ කළා. මේ ඉදිරි සති දෙක තුන කාලයේ මුළු රටේම මේ ඩෙල්ටා රැල්ල පැතිරෙනවා. ජීවත් වෙන වාසනාවක් ඇති වෙන්නේ ඔබට එන්නත්කරණය සම්පූර්ණ කරගත්තොත් විතරයි. ඩෙල්ටා වෛරසය හැදෙන්නේ නැති වෙන්න ප්‍රතිශක්තිය ගොඩනගා ගන්න කරන්න පුළුවන් එකම දේ තමයි નિયમિત පරිදි එන්නත්කරණයට යොමු වෙන්න. ඒ කියන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකක් ගිය තැන තමයි ඔබට නියම ආරක්ෂාව ලැබෙන්නේ. ඉතාමත්ම වැදගත් ඒ පණිවිඩය තනි මාත්‍රාවකින් කොහෙත්ම ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තත් තනි මාත්‍රාවක් ලබා ගත්තත් රෝගය හැදෙන එක අපිට නවත්තන්න බෑ. මොකද හේතුව මේ එන්නත නිර්මාණය කරලා තියෙන්නේ රෝගය නිසා මේ අනික නවත්තන්න. ඒක ඉතාමත්ම සාර්ථකව සිදු වෙනවා. එන්නත්කරණය ලබා තිබ්බට රෝගය හැදෙන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ හැමතිස්සෙම දෙකම ලබා ගත්තත් ඔබ නිසි සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිපදින්න ඕනේ. මේ කියන විදිහට ඉදිරි සති දෙක තීරණාත්මකයි. ඩෙල්ටාවේ විකෘතිතා පවතින බවත් විශ්වාස කළ හැකි. එසේනම් එකම විසඳුම එන්නත්කරණය බව සත්‍යයක්. නමුත් එන්නත්කරණයෙන් පමණක් ඔබටවත් මටවත් මින් සම්පූර්ණයෙන්ම ගැලවිය නොහැකි. අද පවතින තත්ත්වය අනුව කුමන මොහොතක හෝ අපට අපේ ආදරණීයන් අහිමි වන්න පුළුවන්. එසේ නොවන්න නම් හැකිතාක් නිවස තුලම රැඳෙමින් අකුරටම සෞඛ්‍ය නීති පිළිපදින්න කියලා සියත අප ඔබට ආයාචනා කරනවා. කහපාට සිලින්ඩරයට නිල්පාට සිලින්ඩරය දෙනවා කියලා මුලින් කිව්වා. ඒක විශ්වාස කරලා කහපාට අරගෙන නිල්පාට තැනට ගිය පාරිභෝගිකින්ට හිස් අතින්ම එන්න වුණා. දැන් නිල්පාට සිලින්ඩරය අරන් නිල්පාට තැනට ගියත් ගෑස් නැහැ. ගෑස් හිඟේ හේතුවෙන් තවමත් රටපුරා ජනතාව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිනවා. ගෑස් හිඟෙන් බැටකන ජනතාව මෙන්ම ඊට වගකිව යුතු පාර්ශවයන් මේ සම්බන්ධයෙන් පළ කළ අදහස් දිගින් දිගටම අප ඔබට වාර්තා කළා. කෙසේ වෙතත් තවමත් මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබී නැහැ. කහ පැහැති ගෑස් සිලින්ඩර් වෙනුවට නිල් පැහැති ලීට්‍රෝ සිලින්ඩර් නිකුත් කරන බවයි මින් පෙර පවසා තිබුණේ. කෙසේ වෙතත් ගෑස් වෙළඳ පොලෙහි එවැනි මිලදී ගැනීමකට පාරිභෝගිකයන්ට අවකාශය සලසා දී තිබුණේ නැහැ. ලාෆ් ගෑස් හිඟවීමත් සමග ලීට්‍රෝ ගෑස් සඳහා වැඩි ඉල්ලුමක් ඇති වුණා. ඉල්ලුමට සරිලන ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ප්‍රමාණවත් නැති නිසා මේවන විට ගෑස් හිඟය බරපතල අර්බුදයක් බවට පරිවර්තනය වී තිබෙනවා. ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. විශියක් කිලෝ 100යි දෙන්නේ. මාර හිදියක් තියෙනවා මේ කහපාටට නැති නිසා. ගණන් වැඩියි කියලා හිතනා කරලා දෙන්න දෙන්නේ. අපි 200ක් ඕඩර් දැම්මත් අපිට හම්බෙන්නේ 100යි. අපි හැමදාම 250ක් ඕඩර් දැම්මත් අපිට දෙන්නේ 100යි. ප්‍රධාන ආයතන දෙකත් සමග සුහදව සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය පාරිභෝගිකයාට පීඩනයක් නොවන ආකාරයට විස්තරගන්නේ කෙසේද? නීතිමය තත්ත්වය තන තුල රජයක් හැටියට ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද? ඒ සියලු දේ සංකලනය කරමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට මුල් තැන දෙන්න තීන්දුවක් අරන් තියෙනවා. සමගි ජනබලවේගයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් පළ වූයේ මෙවන් අදහසක්. දැන් වැඩි මිලට හරි ගෑස් ටික ගන්න පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබිලා නැහැ. අනිවාර්යයෙන්ම කියයි දැන් ගෑස් වලින් උවින ඒවා කන්න හොඳ නැහැ. ඒතකොට දර දාලා ඉවුවහම තමයි ඇඟට හොඳ. ඒ වගේ මොකක් හරි ගේමක් ගහයි. ගෑස් කිරිපිට හිඟය අතරතුර අනාගතයේ ඇතිවිය හැකි ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. මේවන විටත් රටපුරා ඉන්ධන සංචිතවල හිඟයක් පවතින බව එහි දැක්වෙනවා. මෙම ගැටලුව විසඳාගත්තේ නැත්නම් බරපතල ඉන්ධන හිඟයකටද ලංකාව මුහුණ දෙනු ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. ගෝලීය ජීවන වියදම් දත්ත පද්ධතිය උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙරට වැඩිහිටියෙකු සිය වැටුපෙන් 66%ක් ආහාර වෙනුවෙන් වැය කරන බවයි. ආහාර වියදම දරා ගැනීමේ හැකියාව ලොව දුප්පත්ම රටවල් අතර පස්වන තැනට ලංකාව තල්ලු වී ඇති බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ සියලු අර්බුද හමුවේ පීඩා විඳින්නේ අපේ රටේ සාමාන්‍ය ජනතාව. මේ ජනතාව සියතට පළ කළ අදහස්. කොයි වෙලේ හරි කමක් නැහැ රට ලොක්ඩවුන් කරොත් එහෙම මිනිසුන්ට දේ ටිකක්වත් හදාගෙන බොන්න නැති තරමට ගෑස් හිඟයක් තියෙනවා. දැන් මම ආවෙත් මේ ගෑස් එකක් ගන්න. හැම තැනම ඇවිද්දවිද්ද කොහොමත් නැහැ අපිට ගෑස් ගන්න. සමහර පැතිවල දින දර කැල්ලක්වත් හොයාගන්න බලධාරීන් මේවා ගැන හොයන්නේ. ගෙවල් වලට කාලා බීලා ඉඳ හරි අපිට ගෑස්
ටික හරි තියෙනවා නේද අතේ සල්ලි තිබිලා ගන්න ගෑස් නැහැ අපි ඉන්නේ උඩ තට්ටුවක ඒතකොට අපිට කොහොමවත් දරලි පාවිච්චි කරන්න බෑ කොහොම හරි විසඳුමක් දෙන්න කියලා තමයි අපි රජෙන් ඉල්ලන්නේ ගෑස් නැහැ කිවි දැන් මාසයකටත් වැඩිනේ ඉතින් ඉක්මනටම කොහොම හරි බලදාරි මේවා කරලා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා ටික කියන්නේ අපිට වත්ත තියෙන හින්දා දර ටිකක් හොයාගත්තේ ඉතින් ළමයි නම් කරන්නේ නැහැ මොකෝවත් ගෑස් නැතුව හොයන්න ගියා නැහැ කොහෙවත් රට වටේ ඇවිදිනවාද ගම්පා දිස්ත්‍රික්කේ යන්නති දැනන්නේ අපි කඩේ එරගන්න විදියක් නැතුව ඉන්නේ දැන් ගෑස් නැතුව ගෑස් නැති පස්සේ ගෙවල් වලට මෙන්න ව්‍යාපාර ස්ථාන බලපාන මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය දෙයක් කරලා තියෙනවාද ගෑස් කියන එක මේ වගේ දෙයක් ආපුවාම මිනිසුන්ට ඇත්තම කබලෙන් ලිපිටල්ට තත්ත්වයක් තලා තියෙනවා වැඩිමිලට බහණ්ඩ විකුණන කලුකඩකාරයින්ට පනවා තිබූ රුපියල් 2500 දඩය ලක්ෂයක් දක්වා වැඩි කළ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන පරිභෝජන බහණ්ඩයක් රජයේ විසින් නියම කළ මිලට වඩා වැඩිමිලට අරබි කළොත් මෙතෙක් පැවති රුපියල් 2500ක් වූ දඩය රුපියල් ලක්ෂය දක්වා අවම දඩය 3900කටත් වඩා වැඩි ප්‍රමාණයකින් දඩය වැඩි කිරීමේ තීන්දුව ගත්තා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත නිරාවුද අවීංසක ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත සැපීම සඳහා අවශ්‍ය කරන සහල් මිල රුපියල් 100ට වඩා අඩුවෙන් පවත්වාගෙන යාමේ වගකීම අපි අකුරටම ඉෂ්ට කරනවා ජාවාරංකරුවන් විසින් විවිධ ලාභ ලැබීමේ අරමුණින් වීතොග රැස් කරන අයගේ තොග ලියාපදිංචි කරන්න වෙනවා වී පිළිබඳ රුපියල් 30ක් 32ක් ලැබුණ ගොවියට රුපියල් 50ක සහතික මිලක් නාඩු සඳහා කැකුළු සාල සඳහා රුපියල් 52ක සහතික මිලක් සම්බා සාල සඳහා රුපියල් 52ක සහතික මිලක් පනවලා තිබුණා ඒ සහතික මිලට වඩා සතයක්වත් ගොවි ජනතාවට අඩුවෙන් ලැබුණොත් ඒ සියලුම වී ප්‍රමාණය මිලදී ගන්න වියලි මණ්ඩලයට උපදෙස් දීලා තියෙනවා කිරිපිටි හිඟය මැඩ පැවැත්වීම සඳහා ආනයනික බදු ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා කිරිපිටි වල අවශ්‍යතාවය තේරුම් අරගෙන මුදල්ලා තව මේ මොහොතේ වැඩි නොකරන තැනට ගෙනත්නම් රජයට ලබා ගන්න ආදායම අඩු කරලා හරි ජනතාවට ඒ සහනය ලබා දෙන්න ඕනේ කියන ප්‍රගතිශීලී තීන්දුව ඊගත්තා ඒ වගේම රජයේ මේ ආයනය කරන සියලු දෙනාට කියන උන්ගේ ලාභය මහා ප්‍රදවන්ත ලාභයක් කියන එකක් නැහැ කෙසේ වෙතත් මේ අමාරු මොහොතේ අපි රුපියල් මට මතක විදිහට 175කට හා සමාන බද්දක් ඒ සම්පූර්ණයෙන් බද්ද ඉවත් කරලා මේ සම්බන්ධව කටයුතු කරන්න තීන්දුව කරලා තියෙනවා බහුතරයකගේ යහපත පිණිස යම් යම් වෙනස්කම් අපේ මූලික ප්‍රතිපත්ති වල වෙනස්කම් කරන්නට සිද්ධ වුණත් එය සැලකිල්ලටගෙන අපි වෙනස්කම් කළ යුතුයි කියන තැන තමයි කැබිනට් මණ්ඩලය ඊයේ සාකච්ඡා කරේ. දේශීය කිරිගොවියට අගතියක් නොවන ආකාරයට තමයි මේ බදු අඩු කිරීම සහ වෙළඳ පොළ හැසිරවීම ටික කරන්නට උනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ මධ්‍යම කාලීන සැලැස්මක් අනුව මේ රටේ සම්පූර්ණයෙන්ම කිරි නිෂ්පාදනය ඇති කරන්න හැකියාවක් තියෙන්නට ඕනේ. විදේශ දික්කසාද විවාහ අවලංගු කිරීම හෝ අධිකරණයේ වෙන්වීම ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා නීතිමය විධිවිධාන සැලසීම් සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. කටයුතු පිළිබඳ අධිකාරී පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. සහල් ඇතුළු යම් යම් ද්‍රව්‍ය අනවශ්‍ය ලෙස මිල ඉහළ දමමින් වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක කරන වැඩසටහන් පරාජයපත් කිරීම පිණිස දඩ මුදල් තීරණාත්මක ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු තීන්දුව කරන ඇති. කාබනික පොහොර සහ ස්වාභාවික ඛනිජ කීලයට අංශු මාත්‍ර ශාක පෝෂණ ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. කිරිපිටි පිළිබඳ ගැටලුවේදී සමාගම් මිල වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. ඉතින් ඒක නොකර තමයි බදු සහනය ලබා දෙන්න හදන්නේ. අපි හැම විටම තීන්දුව ගන්න පාර්භෝගික ජනතාව පැත්ත ඉඳගෙන. ගුරු වැටුප් විෂමතා පිළිබඳව සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අනු කමිටුවක් පත් කර තිබෙනවා. ගුරුවැටුප් විෂමතා උද්ඝෝෂණ ආරම්භ කරලා දැන් මාසයකට ආසන්නයි. ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට දැන් අවුරුදු 20ක් වෙනවා. අග්‍රමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වුණා. එළඹෙන අයවැයෙන් වැටුප් වැඩි කිරීම සලකා බලන්න රජය තීන්දුව කළත් ගුරු සංගම් එය පිළිගත්තේ නැහැ. රජයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත් කර තිබෙනවා. එම අනු කමිටුවට මහින්ද අමරවීර ඩලස් අලහප්පෙරුම ප්‍රසන්න රණතුංග විමල් වීරවංශ යන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ඊළඟ කැබිනට් මණ්ඩලයේ අනුකමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. මාසයකට වැඩි කාලයක් විසඳුම් ලබා නොදී කල්මරමින් සිටින බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ප්‍රකාශ කළා. දැන් 9 කැබිනට් මණ්ඩලෙත් දැන් අරන් තියෙන මොකද තීන්දුව? කැබිනට් අනුකමිටුවක් පත් කළා ලබන 16 වෙනිදා උත්තර ලබා දීම. එතකොට දැන් කැබිනට් මණ්ඩලයට පමණක් සති 4ක් මාසයක් ගිහිල්ලා තියෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න. නමුත් පිළිතුරක් තවම නැහැ. අනිවාර්යයෙන්ම අපි අරගලේ පෙරට යනවා.
මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න අතුරු ආණ්ඩුව කල්පනා කරනවා දැන් ඉතින් උද්ඝෝෂණ නතර වෙලා නිකන් සනසුන් සුසුමක් වගේ හෙලන්න නැහැ උද්ඝෝෂණ නතර කරලා නැහැ උද්ඝෝෂණ කියන්නේ පාරේ බෑලා දහස් ගණන් එකතු වෙලා කරන උද්ඝෝෂණ විතරක් නෙවෙයි අපි අපේ උද්ඝෝෂණ මාදිලිය ඒක විනාශ කරලා තිබෙනවා මේ ක්‍රියාමාර්ග එකක්වත් අත්හිටුවලා නැහැ ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයන් ඉවත් වෙන පරිදි චක්කල් ලේඛනයක් නිකුත් කරන්න දින වකවානු සහිතව අනුකමිටු ඕවා දන්නවද කියන එක දන්නෙත් නැහැ මේ වගේ විවස්ථා දන්නවද කියන එක දන්නෙත් නැහැ නිදි මරාගෙන හරි කටපාඩම් කරලා කියවන්න එන්න අපේ කාර්යාලවලට වැටුප් විෂමතාවය පිළිබඳව දන්නේ නැහැ කරුණා කරලා අපේ කාර්යාලවලට අවිලා ඉගෙන ගන්න ඔබට ටියුෂන් දෙන්න අපි සූදානම් මුදල් නොගෙන අපොස සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ තාමත් පැවැත්වීමට නොහැකි වී ඇතැයි අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරනවා ගුරු වර්ජනය නිසා අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමද දිනපතා කල් යන බවයි අමාත්‍යවරයා පවසන්නේ පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගයේද අපේ සිසු දරුවන් 6,22,000ක් පෙනී සිටියා ඒ ප්‍රතිඵල නිකුත් කිරීමට බැරි වෙලා තිබෙන්නේ එකම හේතුවක් නිසා සෞන්දර්ය විෂයන් සම්බන්ධයෙන් පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණයට ගුරුවරුන් සහභාගී වෙන්නේ නැතිනම් දැන් මේ පරීක්ෂණය පැවැත්වීමට සියලුම විධි විධාන සලසලා තිබෙනවා. හැබැයි ඒකෙන්නුත් අයින් වෙනවා නම් අපේ ගුරු භවතුන් එතකොට 6,22,000ක් දරුවන්ට මේ විභාග ප්‍රතිඵල ලබා ගැනීමට බැරි තත්ත්වයක් උදා වෙනවා. කරුණාකරලා ඒක කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. මේ අතර අමාත්‍ය කෙහෙලිය රඹුකැලේ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී ගුරු දෙවිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළා. අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය විසඳිය යුතුයි කියන තැන ඉඳගෙන මේ මොහොතේ තිබෙන අපහසුතාවයන් බොහොම අවංකව ජනතාව ඉදිරියේ තැබීම තමයි රජයේ වගකීම සහ යුතුකම. 94 රිචඩ් පතන ඇමතුමා අධ්‍යාපන ඇමතිවරයා හැටියට ආණ්ඩුවක් වෙනස් වෙච්ච ගමන් මේ දා විශ්ලේෂණය යුතුයි කියන තැන මේ ඉඳගෙන තමයි වර්තමානයේ පළවෙනි ප්‍රමුඛ ප්‍රශ්නයක් හැටියට මේ විසඳ යුතුයි කියන තැන තමයි හිටියේ. ජනවාරි මාසේ 9 වෙනිදා කරු ඩලස් සල්හපෙරොන් නැතුමා පත්‍රිකාවක් ඉදිරිපත් කරන සංයුක්ත සේවයක් බවට මේපත් කරන්න. ඒ අනුමත කිරීමම පැහැදිලිව රජයේ අවංකභාවය පැහැදිලිව පෙන්눔 කරනවා. ආයාචනා කරලා සිටිනවා ගුරු දේවයන් හැටියට මං හඳුන්වපු ඒ සියලු දෙනාට මේ සම්බන්ධව ඔබතුමාලාගේ ඔබතුමියලාගේ බුද්ධිය මෙහෙවල කල්පනා කර. හැංගීම් වලට වහල් වෙන්න එපා. යෝජිත කොතලාවල පනතට එරිහිව ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලය සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම බණ්ඩහැක මහතා පවසනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය මිලිටරීකරණය කරන්නට දැවැන්ත උත්සාහයක් දරමින් ඉන්නවා. ඒත් එක්කම පාසල් ගුරුවර ගුරුවරයන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ප්‍රශ්නය දිගින් දෙකටම පත්වෙච්ච රජයන් විසින් මේ රටේ අධ්‍යාපනය සඳහා වෙන් කරන ලබන ප්‍රතිපාදන කපා හරිමින් අධ්‍යාපනය ටිකෙන් ටික නිදහස් අධ්‍යාපනය රාජ්‍ය අධ්‍යාපනය ටිකෙන් ටික වලපල්ලට අද දමන්නට කටයුතු කිරීම මේ ආදී සියලුම දේවල් අද මේ වෙනකොට ඉතාමත්ම තීව්‍ර වෙලා තියෙනවා. ඒ සඳහා දැන් පාවිතා කරමින් ඉන්නේ බිය ගැන්වීම තර්ජනය කිරීම ඒ වගේ පැහැර ගැනීම අත්අඩංගුවට ගැනීම නීතිය තමන්ට අවශ්‍ය වරදි පාවිච්චි කිරීම වගේ බිය ගැන්වීමේ ක්‍රමවේදයන් මේ අසාධාරණයන් පිළිබඳව මේ කරන මර්ධනයේ පිළිබඳව අපි තානාපති නිලධාරීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව හමුවට යන්නටත් අපි බලාපොරොත්තු වෙනවා මානව හිමිකම් ඇතුළුව ඒ සියලු මාංශ දැනුවත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ඔක්සිජන් නිෂ්පාදනයෙන් රෝගීන් සඳහා තවමත් භාවිත කරන්නේ 30%ක් පමණක් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. බොහෝ රටවල් අද ලොක්ඩවුන් කරගෙන යනවා මේ ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක. අද කිසිම තැනක ICU ඇඳක් නැහැ. දැන් ඊයේ රාත්‍රියේ මට විශේෂඥ වෛද්‍යවරයෙක් ජාතික රෝහලේ කිව්වා එයාගේ වාට්ටුවේ එක ඇඳක කොවිඩ් රෝගියා අනිත් අතේ කොවිඩ් නොවන රෝගියා. කරන්න දෙයක් නැහැ සර් මේක තමයි අද තත්ත්වය. මම දන්නේ නැහැ කොහෙද නාමල් රාජපක්ෂ ඇමතුමා ගෙනාපු ඇඳන් 10000 කොහෙද කියලා. දැන් ඔක්සිජන් සමාගම මම දැක්කා දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා කියලා තියෙනවා ඒගොල්ලන්ගේ ඔක්සිජන් ධාරිතාවෙන් තාම පාවිච්චි වෙන 30%කට අඩු ප්‍රමාණයක්. එතකොට තව 70%ක් ඔක්සිජන් හදේ දැයි. එතකොට ඔක්සිජන් වල අඩුවක් නෙමෙයි. සමාගමේ තියෙන ඔක්සිජන් ටික රෝගියාට එන ක්‍රමයක් නැහැ. මේ කියන්නේ විශේෂඥ වෛද්‍ය සුසී පෙරා. එයා කියන කොවිඩ් වෛරසයේ මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදයේ රටේ ප්‍රදේශ කිහිපෙන් වාර්තාවේ. මේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ලීල් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශي උමනා මත සිදුවක් නොව ඉහලින් ආනෝයෝගයක් මත සිදුවක් බව. මම මේකයි කියන්නේ කරුණාකරලා ඔන්න ඔය ආධිපති කාර්ය සාධක බලපෑය අයින් කළ දාන්න. මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයින්ට මේ කාර්යභාරය බාර විශේෂඥයන් අපි දැක්ක අද මාධ්‍ය තුල කියනවා ඉන්දියාව තියෙන තත්ත්වයට වඩා 10 ගුණකින් වැඩි ප්‍රමාණයක් මරණ අපේ ලංකාවේ සිද්ධ වෙනවා. මොකද අපේ රටේ ජීවත් වෙන්නේ ජනගහනයේ කෝටි 2යි. ඉතින් ඒ වගේ 60 ගුණයක් ඉන්දියාවේ. ඒතර අපේ මේ ප්‍රමාණය හැම වෙලේම අපි 60 ගුණයෙන් වැඩි කරන්න ඕන. එතකොට අපි 110ට වඩා අපේ ඊයේ දිනේ මරණ ප්‍රමාණය අවාසනාවන්ත ලෙස ඇති වෙලා තියෙනවා කියන්නේ. ඒක 60ෙන් වැඩි කරාම එතකොට 6000ටත් එහා ගිහිල්ලා. ඉතින් ඒ නිසා අද අපි ඉන්නේ ඉතාම භයානකම තැනක. මේ රටේ මේ මිනී කඳු ගොඩ ගැහෙන්න යන වෙලාව
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අතරම් ගොඩගෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි රිෂාඩ් බදියුදීන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කළා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වන මොහමඩ් ඉන්සාෆ් නැමැත්තාට අයත් කොලෝසස් නම් තඹ කම්හලට සැකකාර රිෂාඩ් බදියුදීන් කර්මාන්ත අමාත්‍යවරයා සිටියදී අබලි තඹ සහ ලෝහතොග බෙදා හැරීමේදී විශේෂ සැලකිල්ලක් ලබා දී ඒ හරහා උපයාගත් මුදල් වලින් ත්‍රස්තවාදී කටයුතු වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්දැකීම්ගෙන ප්‍රශ්න කළ බව පැවසුවා. ඒ අනුව රැඳවුම් නියෝග අවසන් කර ඇතැයි කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතයට සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බැවින් ඔහු නඩු විභාගයේ අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයට බලය තිබෙන බවයි. එහෙත් සැකකරු ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. හිටපු මාත්‍රි රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය ඉකුත් අප්‍රේල් මාස 24 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තරම් කොට ගත්තා. ඉන්පසුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි එම දෙපාර්තමේන්තුව පියවරගෙන තිබුණේ. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීමේ සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා රජය වෙත නියෝගයක් නිකුත් කරන්නයි අභියෝජනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් වුණා. පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු තිදෙනෙක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි සභාපතිවරයා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු 16 දෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සම් කරුවන් යාසිටින්නේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීමට වගඋත්තරකරුවන් පියවර ගෙන නොමැති බවයි. එමින්ම නෞකාව ගිනි ගැනීම නිසා මුහුදුබත් වූ සහ ගොඩබිමට එක් වූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළු විවිධ ද්‍රව්‍ය පරිසර හිතකාමී ආකාරයට ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ නෞකා සමගම් වෙත නියෝගයක් නිකුත් කරන මෙන්ද පෙත්සමින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගු කොටගෙන රඳවා ගැනීම නීති විරෝධීයි ප්‍රකාශ කරන මෙන්නilla බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජිකයෙකු ඉන් ඉවත් වී තිබෙනවා. එම පෙත්සම සලකා බැලීම සඳහා මුර්දු ප්‍රනාන්දු එස් තුරේරාජා සහ ඒ එච් එම් ඩී නවාස් යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ඉදිරියේ කැඳවනු ලැබුවා. මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු ඒ එච් එම් ඩී නවාස් මහතා සඳහන් කළේ කලික හේතුවක් මත තමන් මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බවයි. ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වෙනිදා කැඳවීමටද නියෝග කෙරුණා. 2017 වසරේ සිට කොළඹ ජාතික රෝහලේ තබා ඇති හඳුනා නුගත් මලසිරුරු 40ක් බෝම දානය කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. නිසි නෛතික ක්‍රමවේද අනුගමනය කරමින් එම සිරුරු යාපනය ප්‍රදේශයේ බෝම දානය කරන ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ. දැන් තවත් පුවත් කිහිපයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්මට අනුව රුපියල් ලක්ෂ 162ක මුදලක් වැය කරමින් මැදගම හිස්වැල්ල මාර්ගයේ පාලම සංවර්ධනය කිරීමේ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. මීරිගම කීන්දෙනිය ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලකෙන් අලුයම නාඳුරණ පුද්ගලයෙකු විසින් බාණ්ඩ සොරා ගන්නා ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව මෙරටට තීරුබදු නොගෙවා ආනයනය කරන ලද නීති විරෝධී දුම්වැටි තොගයක් සන්තකයේ තබාගත් 54 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. දුම්වැටිවල වටිනාකම රුපියල් 770,000කට වඩා වැඩි බවයි වාර්තා වන්නේ. හැටන් සිට මහවැලි ගඟ දක්වා ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින හැටන් ඔයේ නීත්‍යානුකූලව මැණික් ගැරීමට ජාතික මැණික් කාස් වර්ණාභරණ අධිකාරිය විසින් නිකුත් කර ඇති බලපත්‍රය අහෝසි කරන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.
බණ්ඩාරවිල පොලිස් අපරාධ විමර්ශන ඒකකයෙන් ලදාරින් විසින් සැක කටයුතු ලොරියක් පරීක්ෂා කිරීමේදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ ඉරණ ලද ටූනා ලීතෝගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. පුද්ගලින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්දිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.